ලෝකයේ විවිධ රැලි කාලෙන් කාලට නිර්මාණය වෙනවා මේ සමාජ මාධ්‍යත් එක්ක ලෝකයේ විවිධ රැලි නිර්මාණය වෙලා තියෙනවා මේකත් මේ දවස්වල ට්‍රෙන්ඩින්ග් වෙලා තියෙන ටොපික් එකක් ඉතින් අපි මේ වෙනදා වැඩසටහන ආකෘතිය නෙමෙයි අපිට මේ හිතුණා මේ ගැන මිනිස්සු මොනවද කියන්නේ කියලා බලන්න අපි කියලා බලමු මිනිස්සු මොනවද කියන්නේ කියලා යා අර පොඩි කොල්ලෙක් මේ දවස්වල මේ පොඩි ඩාන්ස් එකක් දාලා ලංකාවේ කට්ටිය ඔක්කොම කතා කරනවා පොඩි කොල්ලෙක් ගැන දන්නව නේද ඒක ආව ආ මොකද හිතන්නේ පොඩි කොල්ලෙක්ගේ ඩාන්ස් එක ගැන වැඩක් නෑ එලකිරි එලකිරිද ඔව් රයිට් ආයි පොඩ ඩාන්ස් එක දාලා යන්න වෙන්නද වෙන්නද 1 2 3 ආ අමුක ඩුමුක අමල් ලොයි අපි සර අමුක ඩුමුක අමල් ඩුමල් අමුක ඩුමුක අමල් ඩුමල් වා කොහෙන්ද මේ ස්ටෙප් එක ගෙන ගත්තේ මාපුයක් වගේ තමයි උපතින් මාපුයක් වගේ මගේද අමුකුඩු මුක බල්ලා කියලා නැද්ද නෑ නෑ ඔයා ලා මරුවා රයිට් අපි ඉස්සරහට කියලා බලමු විවිධ හැකියාවන් තියන අය ඉන්නවා ඉතින් අපි බලමු ඉස්සරහට කියලා මේ පැත්තේ ඉන්නවා නියම කොල්ලෝ ටිකක් අපි කියලා බලමු සමාජ මාධ්‍ය ඉන්නවනේ ආ ඉන්නවනේ කොල්ලෙක් නෑ ඉන්නවනේ හරි මේ දවස්වල පොඩ්ඩක් අර සමාජ මාධ්‍යයේ කතා කරනවා කොල්ලෙක්ට බඩේ අමාරු හැදුනා වගේ ඩාන්ස් එකක් ගැන අද යු මොකද්ද? හරි. දැන් අපි අහන්න ගන්නේ කොල්ලොන්ගෙන්. මොකද්ද බං ඔය ඩාන්ස් එක? දෙන්න නම් දෙන්න නැහැ අයිය. ඉතින් මේ අපිටත් එහෙම නටන්න හිතෙනවා මේ. නටමුද අපි සෙට් එකේ? දැන් හොරයි නඩමු. නැගිටා. දැන් නටමු, දැන් නටමු. ආ. අතර අපි කොච්චර ගියද ඌගේ හැකියාවක් වෙන්න ඕන එකනේ. මොකද හිතන්නේ? ඔව් ඉතින් හොඳයි ඉතින් ඌ. ගෙදර ඌගේ TikTok එකක් එහෙම කරාද? TikTok නෑ. පොඩ්ඩක් try step එක try කරාද? ඔව් try කරා. දැන් පොඩ්ඩක් දා මාත් එක දා. මේ පොඩි එක. ෆ්‍රයින් එක නේ ධෝනි කේස්. ඇයි? ධෝනි කැමති නැද්ද? ඔව්. ප්‍රසිද්ධි නන්නවට කැමති නෑ යා. ආහ්. ඒ කියන්නේ මේ ධෝනි කියන්නේ කවුද? අම්මගේ නංගිගේ කවුරුද? අම්මගේ නංගිගේ දුව. ආහ්. නෑද ඇයි? ආ නෑද ඇයි? ධෝනි කැමති නෑ. ඔව්. හරි. මේ බ්‍රදර්ගේ ධෝනි කැමති නෑලු අමුකොඩුමක නඩනවාට ඒ නිසා යාට රඩන්න බෑලු මෙයාගේ අම්මට කියන්නේ ධෝනි ගොඩක් දේවල් වලට මෙයාගේ කැමති නෑලු හරි බලන්න ඉන්නවනම් අම්මා පොඩ්ඩක් පදක තියාගන්න මොකද හිතන්නේ මේ පොඩි කොල්ලෙක්ගේ ඩාන්ස් එකක් ගැන කතා කරනවා මේ දවස්වල මොකද හිතන්නේ ඇත්තටම මම දැන් සතුටුයි ඇත්තටම කොල්ලෙක් ඉදරින් පොඩ ස්ටෙප් එක try කරලා තියෙනවා try කරලා නෑ කවුද කියන්නේ දිවයින අයියලා අල්ල දිවයින අයියලා තමයි සින්දුව ගල්ලා තියන්නේ ආ දැන් කෝච්චි එක අහන්න ඕනි ඉස්සරහට මේ සින්දුව. හරිද? අමුක ඩුමුක අමල් ඩුමල්. අමුක ඩුමුක අමල් ඩුමල්. අමුක ඩුමුක අමල් ඩුමල්. අමුක 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 ඩමල් ඩුමල්. right. මොකද හිතන්නේ අද ඉගෙනු ස්ටෙප් එක ගැන හොඳයි දැන් ඔක ගහනෝනේ කෝච්චි ආයේ අනිවාර්යෙන් කියන්නේ කවුද ඉගෙනුවේ ඒ අයියලා අපි එමයි නේද ආ ට්‍රෙන්ඩින් උගන්නන කොල්ලෝ දැන් හරි අපි කලින් කතා වුණා ලංකාවේ විවිධ රැලි නිර්මාණය වෙනවා මෙබැත් ඉන්නවා ලස්සන ගෑල් ළමයි ටිකක් මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙච්ච ඩාන්ස් එකක් තියෙනවා අමුක ඩුමුක අමල් ඩුමල් මොකද හිතන්නේ ඒක ඔය පේන ඩාන්ස් එක ගැන මොකද හිතන්නේ පිස්සු කාටද උඩටම ඇත්තම සතුටුයි ලංකාවේ කොල්ලෙක්නේ කොහින් හරි උඩට එනවා නම් අපිට ඇත්තම සතුටුයි සතුටක් තියෙනවා කොල්ලට සපෝට් එකක් ඉදිරියේ ඩාන්ස් එක දාමුකෝ බලන්න දාමු මාතක දාමු අමුක ඩුමුක අමල් ඩුමල් ආ අමුක ඩුමුක අමල් ඩුමල් නියමයි අමුක ඩුමුක කඩල අංගල් මේ පොඩි කොල්ලෙක් වෛරල් වෙලා දිනන පොඩි ඩාන්ස් එකක් දාලා මොකද හිතන්නේ? දන්නවද ඒක? දන්නේ නැහැ අංගල් දන්නේ නැහැ. මම පෙන්වන්නද? පෙන්වන්නද මං? මෙන්න කොල්ලා හොඳේ. මේන් තියනවා ෆෝන් එක. මෙන්න ඉන්නවා මල්ලි. ඔන්න ඩාන්ස් එක. ලංකාවම කතා වෙන ඩාන්ස් එක දැන්. මොකද හිතන්නේ කොල්ලගේ ඩාන්ස් එක ගැන? හොඳයිනේ. හරි හොඳයි. සුපිරිනේ ස්ටෙප් එක. සුපිරි පාට නැටුම. අවංකව මොකද ඉතින් අවංකව. මේ දවස්වල මේ සමාජ මාධ්‍ය කතාබහක් තියෙනවා පොඩ්ඩක් අර අමුතු ආකාරයේ ඩාන්ස් එකක් ගැන. අමුක ඩුමුක. මොකද ඉතින් කොල්ලගේ මේ ඩාන්ස් එක ගැන. විකාරයක්. විකාරයක්. සීරියස්. සීරියස්. අපිට අම්මුණා මේ
අමුකු ඩුමුගේ ෆෑන් කෙනෙක්. ඩාන්ස් එක දාලා තියනවා කියලා කිව්වා ගෙදරදී. ඇත්තද? නෑ ඩාන්ස් එක නම් මම දැම්මේ නෑ. ඇත්ත වශයෙන්ම මම බැලුවා සමාජ මාධ්‍ය හරහා තිබ්බා හොඳ හිට් එකක් තිබ්බා අලුත් දේවල් අවශ්‍යයිනේ. මොකද හිතන්නේ පොඩි එකාගේ ඩාන්ස් එක ගැන? ඇත්තටම හොඳයි අලුත් දෙයක් අපේ මේ කලාවට අවශ්‍යයිනේ. ඒ කියන්නේ එකක හොයිපොඩ් ඩාන්ස් එකක ඩාන්ස් එනවනේ. දාවා නාවාර පුළුවන් ස්ටෙප් එක. ඔන්න ඔහොම කොහොමද කනවන්? මේව අමුකඩුම හොදන්නා නා. අමුකඩුමක අමුකඩුමක ඔහොම තමයි තිබුණේ. මමත් ඒක බැලුවා ඉතින් ඇත්තටම හොඳයි ඉතින්. අය මර දාන්න වරු ඒක වා නිමන කරනවා. මේ 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 මේව දැම්ම ඔහොම ඔහොම සමහර රැලි නැත්නම් සමහර ට්‍රෙන්ඩින් නිර්මාණය වෙන්නේ අපි හිතන්නේවත් නැති විදියට. අපිට හම්බුණා පුංචි අමුකඩුමක කෙනෙක් බලමුද අපි දෙන ඩාමු ඩාන්ස් එක. 1 2 3 අමුකඩුමක අමල් ඩුමල් පොඩි එකා ගිහින් ලොකු එකා වෙනකම් මේ ස්ටෙප් එක දන්නවා කියලා කියන්නේ ඇත්තටම පොඩි ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා. ආසයිද සින්දුවට? ඔව්. බලනවද ඒක? ෂා. දැන් වර මේ දවස්වල පොඩි එකෙක්ගේ ඩාන්ස් එකක් ගැන පොඩ්ඩක් වෛරල් වෙලා තියෙනවා. දන්නවද ඩාන්ස් එක මොකක්ද කියලා? අර අමුක ඩුමුක අමල් ඩුමල් කියලා පොඩ්ඩක් කොල්ලෙක් නටන්නේ. ඔව්. මොකද හිතන්නේ ඒක? විශේෂයක් නෑ. පොඩි කොල්ලෙක්ගේ ඩාන්ස් එකක් වෛරල් යනවා. ඔව්. මොකද්ද දන්නවද? දන්නේ අමුක ඩුමුක. ඔව්. දන්නවනේ ලෝකේ විවිධ රැලි හදලා තියෙන්නේ සමහර විට දන්නේවත් නැති එකෙක්. ඉතින් කොහොම වුණත් දැන් ඔය ලංකාවේ පොඩි ට්‍රෙන්ඩ් එකක් තමයි මේ දවස්වල ඔය අපි කතා කරන අමුක ඩුමුක. ඔක ඉන්දියාවේ ෂාරුක් ඛාන් එහෙම දැකලා පෙර වෙලාවත් ඕකට පොඩ්ඩක් අමුක ඩුමුක එකට පොඩි ඩාන්ස් එකක් එහෙම දැම්මොත් අද කියන්නේ යොහානිට වඩා තැනකට අපේ එක යනවා. ඒක තමයි தත්තේ. මේ කතන්දරේ සිද්ධ වෙන්නේ දැන් අපේ මිනිස්සු සමහර වෙලාවලට කියන්න පුළුවන් මේක හරි සරල විනෝදයක්, සරල විනෝදාංශාදයක්. මෙන්නතම මේක ආතල් එකක් පිස්සුවක් කියලා. සමහර වෙලාවලට මේ පොඩි පොඩි පිස්සු වගේ දේවල් ට්‍රෙන්ඩින් වෙනවා. ඒකට හේතුව තමයි අර මිනිස්සු සරලව සමහර වෙලාවල් වලට ඒගොල්ලොන්ගේ විනෝදාස්වාදය ලබා ගන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් අපි අමුගුඩුමුග මේ වෙද්දි ලංකාවේ විශාල රැල්ලක් ඇති කරලා තියෙනවා. අපි වෙනස් ආකාරයක ආකෘතියක් ගැන සාකච්ඡා කරේ අද ඒ කොල්ලෙක්ගේ ට්‍රෙන්ඩින් ඩාන්ස් එකක් ගැන. අපි තවත් නගරයක හම්බෙමු තවත් මාතෘකාවක් ආශ්‍රයෙන්. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.